බොහෝ වේදිකාවලල බොහෝ මාධ්‍යවල දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ජනතා විත්ති පෙරමුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය කතා කරන්නේ අල්ලස සහ දූෂණය මූලික වෙච්ච අරමුදයක් හැටියට තමයි මම මතු කරන්නේ. ඒක සම්පූර්ණ ව්‍යාජයක්. ලංකාවේ ආර්ථික අර්බුදය ලෝක ධනේශ්වර අර්බුදයෙන්ම තියුණු ප්‍රකාශනයක්. ඒකෙන් වෙන් කරලා ගන්න බෑ. මේක ධනවාදී අර්බුදයක්. මේ අර්බුදය නිසාම ඒක වඩ වඩාත් ඉස්මත්තට ඇවිල්ලා තියෙනවා. අල්ලසසා දූෂණය තීව්‍ර වෙලා තියෙනවා, ගැඹුරු වෙලා තියෙනවා. නමුත් මේ අර්බුදයේ මූලිය පවතින්නේ ධනපති ක්‍රමයේ මූලික පරස්පර විරෝධතා. අද ධනපති ක්‍රමය ගෝලීය ආර්ථික ක්‍රමයක් දක්වා වැඩිලා තියෙනවා. ඒ ගෝලීය ආර්ථිකය තාම ජාතික රාජ්‍ය පද්ධතිය තුළ හිර වෙලා තියෙන්නේ. එතකොට ගෝලීය ආර්ථිකයත් එකිනෙකට වෙන් වූ, එකිනෙකට ප්‍රතිමල්ල වූ ජාතික රාජ්‍ය පද්ධතියත් අතර නොගැලපීම එක පැත්තකින් මේ ධනවාදය තියෙන මූලික පරස්පර විරෝධයක්. අනිත් පැත්තෙන් අද වෙනකොට සමස්ත සමාජයම නිෂ්පාදනයට දායක වෙනවා. නමුත් නිෂ්පාදන මාධ්‍යවලයි නිෂ්පාදිතේ අයිතිය තියෙන්නේ ධනපතිව අතලොස්සක් අතේ. මේ පරස්පරය අනිත් පරස්පරය. මෙන්න මේ පරස්පර විරෝධයන් දෙක ගැඹුරු වීම මතයි ලෝක ආර්ථිකය මේ අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. ඒක ප්‍රකාශනයක් ලංකාවේ අර්බුදය එහෙම නැතුව අල්ලස සහ දූෂණය නිසා මේ අර්බුදය ඇති වුණා නෙවෙයි. දැන් ජේපී වෙන සම්බන්ධයෙන් ගත්තොත් ඔවුන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකටද? ඔවුන් කියන්නේ මේකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කප්පාදේ වැඩ පිළිවෙල දැන් සම්පූර්ණයෙන්ම පක්ෂයි. දැන් ඔවුන් කලින් කීකට කලින් කිව්වා රීනෙගොෂියේට් කරනවායි කියලා. ඔව්. දැන් කියන්නේ ඒක එහෙමම කරගෙන යනවායි කියලා. ඒක ඔවුන් තර්ක කරන්නේ අපි ජනවරමක් ඇවිල්ලා අරන් කරොත් අපි කිව්වහම මිනිස්සු සැක්‍රිෆයිස් කරයි. මිනිස්සු කැපකිරීම කරයි. වික්‍රමසිංහට ජනවරම නැති නිසා එයා කිව්වට කරන්නේ නැහැ. අපි කිව්වොත් කරයි. ඒගොල්ලම කියනවා අපි ආවට පස්සේ අවුරුදු කීපයක් සෑහෙන අමාරු කාල පරිච්ඡේදයක් හවුදර කියන්නේ මේ ඡන්දෙන් පස්සේ NPP එකට බලය ගියෝ NPP එක මිනිසුන්ට කියනවා මෙහෙමයි දැන් රට මෙහෙම ඉදිරියට සමාජවාදයට යයි කවද හරි එතකන් ඒක කියන්නේ සමාජවාද ගැන කතා කරන්නේ මෙහෙමයි NPP එක සමාජවාද ගැන කතා කරනවායි කියලා කිව්වොත් NPP එකේ අයත් ඔබතුමත් එක්ක ඔරොප්පු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ දැන් අලුත් යාළුවෝ මේ ධනපතියෝ ඉහළ මධ්‍යම පන්තිකයෝ සහ ඇමරිකාව ඉන්දියාව ඇතුළු ලෝක බලවතුන් එක්ක උන් හදාගෙන තියෙන සම්බන්ධයට පළුද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කියන්න යන්න එපා.